අයිබෝන් කියලා සෙට් එකම අලුත් වීඩියෝ එකට. අද මම කරන්නේ ටොරන්ට් සයිට් එකකින් අන්ලිමිටඩ් ස්පීඩ් එකකින් ඔයාලට කැමති ඕන දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න හැටි. මේකේ හැබැයි අන්ලිමිටඩ් කියන්නේ ඔයාලට හම්බෙන ෆුල් ස්පීඩ් එකෙන්ම යන්න පුළුවන් කියන එක. ෆයිබර් වගේ එකක් පාවිච්චි කරන එකට තප්පරයකට MB 10ක් වගේ ස්පීඩ් දිනවා. ඒ කියන්නේ ඔයාලට හම්බෙන ෆුල් ස්පීඩ් එකෙන්ම ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ටොරන්ට් වල තියෙනවා නේද යූ ටොරන්ට්, බිට් ටොරන්ට් කියලා වගේ. අන්න ඒ වගේ තර්ඩ් පාටි ඇප් එකකින් ගන්නවට වඩා මේ දැන් මම කියා දෙන්න යන්නේ වෙබ්සයිට් එකකින් ඔන්ලයින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අල්ටිමේටඩ් ස්පීඩ් එකකින්. හරි, අපි දැන් යමු වීඩියෝ එකට. ඔයාලට මුලින්ම messeeder.cc කියන සයිට් එකට යන්න ඕන. මම ඒක ලින්ක් එක පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඊට පස්සේ ඔයාලයි ඊමේල් එකක් ගහන්න මෙතෙන්ට. මම ගහනවා මගේ ඊමේල් එක. ඊට පස්සේ ඇග්‍රි දෙන්න. ඔයාලට නොටිෆිකේෂන් වගේ කියන්නේ මේ සයිට් එකේ වෙන අලුත් ස්පෙෂල් ඔෆර්ස් එහෙම තියෙනවා නම් සයිට් එකේ වෙන අප්ඩේට්ස් එහෙම ඊමේල් එකට ගෙන ගන්න ඕන නම් මෙතන yes දෙන්න, නැත්නම් no දෙන්න. පාස්වර්ඩ් එක ගහන්න. මෙතන රීකැප්චර් එකක් එනවා දැන්. රීකැප් චෙකින් අපිට ආවේ බයිසිකල් තෝරන්න. බයිසිකල් බයිසිකල් රීකැප් චෙක් සක්සස් වුණා. ඔයාගේ ඊමේල් එකට ඇක්ටිවේෂන් ලින්ක් එකක් යනවා. මගේ ඊමේල් එකට ගියා ඇක්ටිවේට් යුවර් account ට්විට් සීඩර්. ඇක්ටිවේට් account your account has been successfully activated. හරි, මේ වගේ අර සාම්පල්යක් දෙනවා. ඔයාලට ඕන නම් ඒක අයින් කරන්න පුළුවන්. අයින් කරා. අපි දැන් ටොරන්ට් සයිට් එකට යමු. මම දන්න ටොරන්ට් සයිට් එක තමයි 13.37x.to කියන එක. අපි මෙතන ගහමු මොනෑ මුලින්ම සොෆ්ට්වෙයා එකක්. ගමු සොෆ්ට්වෙයා එකක්. මොකද්ද ගන්න ප්ලේ සොෆ්ට්වෙයා එක? මොකද්ද ගන්න සොෆ්ට්වෙයා එක? ගමු VLC ප්ලේ එක. VLC ප්ලේ එකට යා. ඊට පස්සේ මෙතන MB56 වෙනවා. සයිට් ක්ලික් කරගන්න. මැග්නට් ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඒකේ කොපි ලින්ක් ඇඩ්‍රස් එක, ලින්ක් ඇඩ්‍රස් එක කොපියක් ගන්න. මේ විදිහට සයිට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට පේස්ට් දෙන්න. ඔයාලගේ අර කොපි කරන් ආපු ලින්ක් එක පේස්ට් දෙන්න. ඊට පස්සේ මෙතන දාන ලසලකුණක් තියෙන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙනවා. දැන් ඊට පස්සේ මෙයාලා මෙයාලගේ සර්වර් එක ඇතුළට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එකෙන් ඉතාලි වික්මනින් ඔයාලට හම්බෙන ෆුල් ස්පීඩ් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් යමු අපි ටිකක් ලොකු MB ගාන එකක් කොච්චර ස්පීඩෙන් ඩවුන්ලෝඩ් වෙනවද කියලා බලන්න. පිට මේකේ උඩරිම ගන්න පුළුවන් GB 2 දක්වා විතරයි අප්ඩේට් ස්ටෝරේජ් ගිහිල්ලා. ඔයාලට කැමති පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. GB 30 තියෙනවා, GB 100 තියෙනවා, 1 TB තියෙනවා. මේ විදිහට දිනවා. ඔයාලට කැමති පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට GB 4ක් දක්වා ගන්න පුළුවන්. මේ ඉරිතුන ක්ලික් කරාම earn free space කියලා තියෙනවා. අන්න ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ යාළුවන්ව මේකට ගෙන්නගෙන ඔයාලට MB 500 GB 4යි මේ link එක ඔයාගේ social media වල share කරලා තව friends ලා කිහිප දෙනෙක් මේකට ගෙන්නගෙන GB 4 දක්වා වැඩි කරගන්න පුළුවන්. අරි, එහෙනම් අපි යමු GB. දැන්ට GB 2යි තියෙන්නේ වාගේ. GB 2කට අඩුවෙන් ෆිල්ම් එකක්. හරි, වෙනම ඒ ලින්ක් එක ක්ලික් කරමු. ඊට පස්සේ මැග්නට් ලින්ක් එක කොපියක් ගත්තා. දැන් මෙතෙන්ට ගියා, පේස්ට් කරමු. බලමු කොච්චර වෙලාවක් යයිද කියලා. අන්න ඒ ආකාරයට ඉතා ඉක්මනින් අපිට සර්වර් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
අන්නේ විදියට ඔයා කැමති ඕනම එකක් ඕනම සොෆ්ට්වෙයාර් එකක් ෆිල්ම් එකක් ටීවී සීරියස් ඒ ඕනම ගානක් ඒ විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මොකක් හරි ගැටලුවක් ආවොත් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා, කමෙන්ට් එකක් දාන්න මම ඒකට උත්තර දෙන්නම්. එතෙක් වෙලා මාත් එක්ක එකතු වෙලාට බොහොම ස්තුතියි. මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා ලයික් බටන් එක ක්ලික් කරන්න, මේ වීඩියෝ එක අනිත් යාළුවන්ටත් බලන්න වටී කියලා හිතනවා ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ ඉස්සරහටත් බලන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා පැත්තේ තියෙන නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. බයි යාළුවනේ, අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. බයි ෆ්‍රෙන්ඩ්ස්.